සුබ මධ්‍යහනක් ඔබේ කන්නේ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමකින් මම නජිත් මාතරකේ මම මල්කි උඩල මත ප්‍රථමින් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත හිටපු ජනපති මහින්දට අවශ්‍ය ආරක්ෂාව ලබා දී ඇති බව අගමැති පවසයි අලි රොෂාන් නැතුළු හතකට අධිචෝදනා සහ ඇප නමල් රාජපක්ෂට එරෙහි නඩුවකෙන නීතිපතිට සිහි කැඳවීමක් මිනිස් ජාවාරම් කරුවන්ට එරෙහි නීති දැඩි කෙරේ මුලින්ම දේශීය පුවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අවශ්‍ය ආරක්ෂාව ලබා දී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා පාර්ලිමේන්තුවේ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා දැන් අප සම්බන්ධ කරගන්නවා එහි සිටින ධනුෂ්ක පණ්ඩාර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අවශ්‍ය ආරක්ෂාව ලබා දී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා විජේරාම මැඳමුලන් කාල්ටන් නිවාසවලටද ආරක්ෂාව ලබා දී තිබෙන බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා අවශ්‍ය නම් ආරක්ෂාව ඉහළ නැංවිය හැකි බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා මහින්ද රාජපක්ෂ මහතාට ජීවිත තර්ජනයක් ඇති බැවින් ආරක්ෂාව තරකළ යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නව දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් පත්කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු කළා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හරහා රටට ලැබිය යුතු ආදායම ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කරන බව මේට පිළිතුරු දෙමින් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කළා. මෙම තනතුරට සුදුසුකම් ඇති පුද්ගලයෙකු පත් කර තිබෙන බවද අකර්මණ්‍යදී ඇති දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ශක්තිමත් කිරීම මෙහි අරමුණ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා. විවිධ පුද්ගලයින්ගේ බලපෑම් වලට අපන්නේ නැතිව එහි සේවකීන්ට සේවයට වාර්තා කරන ලෙසද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා. හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතාට රිමාන්ඩ් බන්ධනාගාරයේදී විශේෂ ආරක්ෂාවක් ලබා දෙන ලෙස කොටුවේ මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙණවිය බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාට නියෝග කළා. ඒ ලැබුණ මාස 7 වන දින දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග ලබා දුන් අවස්ථාවේ. ඒ අනුව ඔහුට බන්ධනාගාරය මගින් විශේෂ ආරක්ෂාවක් ලබා දී ඇති බවද වාර්තා වෙනවා. ජනාධිපතිතුමා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු කිහිප දෙනෙකු ඝාතනයට කුමන්ත්‍රණය කළ බවට නාලකද සිල්වා මහතාට චෝදනා එල්ල වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ පැමිණියේ 5 වන දිනටයි. එහිදී කළ ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනුණා. इन पशु कोटुव प्रधान महेस्ट्रात्वरिये निलनिवस वित रकिनकोस महेस्ट्रात्वरिय वित इदिरिपात किरुना एहिदी महेस्ट्रात्वरिय नियोग कले नालकद सिल्वा महता लबन हत्वन दातेक रक्षित बंधनागार गतकन लिसाई बंधनागारे दी विशेष आरक्षावक सपेन लिसद महेस्ट्रात्वरिय नियोग कला ए महता वेलिकट बंधनागारे वित ये रात्रिय रेगन एनु लेपुएद आरक्षाव सहितवाई मे अतर नालकद सिल्वा महताट अति रोग तत्वन संबंधेन अवधान यमुकरण लेसद महेस्ट्रात्वरिय नियोग कला ए ओहुएनुएन लेबुनु इल्लीम सलका बेलीमेन अनुतुरुवाई समर पुलिके निराज रोशान हेवत अली रोशान यान आय एतुलु वित्तिकरुवन हत देने कुट त्रिपुत्कल विशेष महाधिकरणे अद अधिचोतना भार दुन्ना බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස වනාලින් ලගතබා ගැනීම ඔවුන්ට එරෙහි චෝදනාවයි. විත්තිකරුවන් 7 දෙනා රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ලැප සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ලැප දෙක බැගින් මුදා හැරීමටයි මහාධිකරණය නියෝග කළේ. විත්තිකරුවන්ගේ විදේශ ගමන්ද තහනම් කෙරුණා. නඩුව නොවැම්බර් 8 වනදා යලි කැඳවීමට නියමිතයි. මහා පරිමාණ වංචා දූෂණ නඩු විභාග කිරීම සඳහා පිහිට වූ පළමු ත්‍රිපුත්කල ස්ථිර මහාධිකරණයේ ගොනුකල තුන්වන නඩුව මෙයයි. නීති විරෝධී ලෙස අලියතුන් 4 දිනක ලගතබා ගැනීම සහ ඊට කුමන්ත්‍රණය කිරීම ආදී චෝදනා 24ක් යටතේ නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබෙනවා. රුපියල් මිලියන 70ක් අවභාවිත කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහි නීතිපති උපදෙස් සඳහා සිහි කැඳවීමක් යොමු කරන ලෙස අධිකරණය නියෝග කළා. මෙම නඩුව අවස්ථාවේ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයායි නියෝගය නිකුත් කළේ. කොළඹ කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්ෆර් චතුරස්‍රේ අක්කර 4.3ක් බදු දීමේදී මෙම මූල්‍ය අක්‍රමිකතාව සිදු කර ඇති බවටයි චෝදනා එල්ල වී තිබෙන්නේ. මෙම චෝදනාව සම්බන්ධයෙන් අප මත සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අධිකරණයේ හමුවේ අද යලි පෙනී සිටියා. ඔහුට අද සිට ලැබෙන වසරේ මාර්තු 29 වනදා දක්වා විදේශගත වීමටද මහේස්ත්‍රාත්වරිය අවසර ලබා දුන්නා. එදිනට නඩුව යලි කැඳවීමටද මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.
ගාල්ල දිස්ත්‍රික්කයේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකටම නිවාස දහස බැගින් ඉදිකිරීමට පියවර ගන්නා බව අමාත්‍ය වචිර අබේවර්ධන මහතා පවසනවා. ඒ සඳහා විදේශ ආයෝජකයන් සමගද සාකච්ඡා කර අවසන් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. ගංගවතුරෙන් නිරන්තරව පීඩාවට පත්වන නිවාස සඳහා නව නිවාස ඉදිකර ගැනීමට ආධාර ප්‍රදානය කිරීමේ උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. මෙහිදී එක් අයෙකුට රුපියල් ලක්ෂ 4 බැගින් පවුල් 28කට ආධාර පිරිනැමුණා. ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ගවලදී සිදුවන වන අලි ගැටීම් වැළැක්වීමේ වැඩසටහන ඇතුළත් කමිටු වාර්තාව කඩිනමින් අනිකුත් පාර්ශ්ව වෙත ලබා දී අවසන් වාර්තාවක් සකස් කරන බව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා ප්‍රකාශ කළා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අමාත්‍යංශයේදී අදාළ කමිටු වාර්තාව බාරගත් අවස්ථාවේදී. වනාලි ගැටීම වැළැක්වීම සඳහා ගත යුතු පියවර මොනවාද කියන කාරණේ පිළිබඳව විද්‍යාත්මක වාර්තාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ අපි බලාපොරොත්තු වෙන්නේ මේ වාර්තාව අපි ප්‍රසිද්ධියට පත් කරලා මීට අමතරව මගේ බලාපොරොත්තුව මේ පිළිබඳව උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙකුට ඒ වාර්තාව අධ්‍යයනය කරලා මීට අමතරව තවත් තියෙනවා නම් කරුණු කාරණා දුම්රිය වනාලි ගැටුම වළක්වන්නට කලයිතු ඒතිකත් අපි අරගෙන අපි නැවතත් මේක සාකච්ඡාවට භාජනය කරලා අපි වැඩපිළිවෙලක් ඊළඟට සකස් කරගත යුතු වෙනවා මේ වාර්තාව මත පදනම් වුණු. මෙම අවස්ථාවට අමාත්‍යංශයේ වැඩබලන ලේකම් RMSP රත්නායක දුම්රිය වැඩබලන සාමාන්‍ය අධිකාරී උදය කුමාර යන මහතුරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වුණා. මේ අතර අලි අනතුරු අවම කිරීමේ ජන එකමුතුව පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක් කොළඹ පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්ුණා. මෙහිදී අදහස් දක්වූ ජන එකමුතුවේ කැඳවුම්කරු නීතිඥ රවි ජයවර්ධන මහතා. ඉතින් අපි විශ්වාස කරනවා මේ ප්‍රශ්නෙට විද්‍යාත්මක විසඳුමකින් තොරව වෙනත් විසඳුමක් නැහැ කියලා. දැන් අපි දැක්කා පහුගිය දවස්වල අමාත්‍යාංශයේ මැදිහත් වෙලා යම්කිසි කමිටුවක් දාලා වැඩ කටයුතු ක්‍රියාත්මක කරනවා. ඒක සාධනීය ලක්ෂණයක් විදිහට අපි දකිනවා. කොහොමද එක්කහුව වෙලා මේ අලි සම්පත මේ රටේ රැකගන්නේ කියන එක තමයි අපේ බලාපොරොත්තුව. පරිසරවේදී නායනක රුවන්වැල්ල මනුජ කරුණාරත්න නීතිඥ නිල්මිනී සුබෝධ්‍ය විජේතුංග යන මහත්ම මහත්මීහුද අදහස් දක්වුවා. දිවයිනේ බොහෝ පළාත්වලට සවස දෙකෙන් පසුව බැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස දෙකෙන් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ බලාපොරොත්තු වෙනවා. මධ්‍යම සබරගමු ඌව සහ නැගෙනහිර පළාත්වල ගාල්ල මාතර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් සාන්ද්‍ර මිලිමීටර 100ට පමණ වැඩි තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. ගිගුරුම් සහිත වැසි ඇතිනටම ප්‍රදේශවල తాවකාලිකව තද සුළං ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්න ලෙස ජනතාවගෙන් කාර්යනික ඉල්ලා සිටිනවා. දිවයිනේ බසනායක සහ දකුණු වෙරළට ඔබෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ඉතා තද වැසි ඉතා තද जनता වික්ටෝරියා ජලාසිත වාන්දරට විරුද්ධයි ලක්ෂපන ජලාසිත වාන්දරටක විරුද්ධ වී ඇති බව තමයි අද උදෑසන ලැබිච්ච වාර්තා රූපේ නිගිහිලා තින්නේ. ඊට අමතරව රාජාංගනීය අංගමුව තබ්බව ජලාසවලත් වාන්දරට විරුද්ධ වෙලා පවතුන කුකුලියංග ජලාසිත වාන්දරට විරුද්ධ වෙලා පවතිනවා. ඉතින් මේ පිළිබඳ පහළ වාරි කලාපවල සිටින සියලුම ජනතාව දැඩි විමසිල්ලෙන් පසු වීම ඉතාමත් වැදගත් වෙනවා. ඉතාමත්ම ශීඝ්‍රයෙන් ජලමට්ටම් එම වාරි කලාපවල වැඩි විය හැකි බැවින් මීට අමතරව අනිකුත් ප්‍රදේශවල නායම් අවදානම් නිවේදනයේ තවමත් වළංගු වෙනවා. බදුල්ල නුවරළිය මාතලේ කියන දිස්ත්‍රික්ක වලට අමතරව ඊයේ දිනේදී රත්නපුර දිස්ත්‍රික්කය ඇතුළත් කරන ලැබුවා එක නායම් ලක්ෂණ පිළිබඳ විමසිලිමත් වන්න ඊයේ දිනේදී නාක්ෂාදුව වැවේ වාන්දුරට විරුද්ධ කිරීමක් සිදු වුණා. ඉතින් මේ හේතුවෙන් අනුරාධපුර සහ මල්වතු ඔය ආශ්‍රිත ජනතාවට අපි විශේෂ අවධානයෙන් ඉන්න කියලා අඛණ්ඩව තවමත් දැනුම් දෙනවා. නායම් ලක්ෂණ වලට අනුව රත්නපුර දිස්ත්‍රික්කයේදී නිවිතිගල සහ පැල්මඩුළු කියන ප්‍රදේශවලින් ජනතාව ඉවත් කිරීමක් සිදු කරා. ඉතින් මේ හේතුවෙන් සහන වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි. ජාතික අපදා සහන සේවා මධ්‍යස්ථානයේ මගින් අඛණ්ඩව සහන වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙනවා. මිනිස් ජාවාරමේ යෙදෙන විදේශ රැකියා නියෝජිත ආයතනවලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නනාකර මහතා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට උපදෙස් දී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් විදේශ රැකියා නියෝජිත ආයතන දැනුවත් කර මිනිස් ජාවාරමේ යෙදෙන විදේශ රැකියා නියෝජිත ආයතනවල බලපත්‍ර අවලංගු කරන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යංශයට දන්වා තිබෙනවා. ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 360 ඈ වගන්තියට අනුව වංචනික ලෙස ආයතාක්‍රම භාවිත කරමින් විදේශ රැකියා සඳහා යොමු කර ශ්‍රමීය සුරකෑම ලිංගික සුරකෑම සහ මිනිස් අවයව ජාවාරම් කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. 2018 වසරේ ජනවාරි සිට ඔක්තෝබර් කාලය දක්වා මේ සම්බන්ධයෙන් පැමිණිලි 25ක් ලැබී ඇති අතර ඉන් 12ක් අපරාධ විමර්ශන ඒකකයට යොමු කර තිබෙනවා. තවත් පැමිණිලි 15කට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට යොමු කර තිබෙනවා. රටපුරා සිදු කෙරෙන සංවර්ධන ව්‍යාපෘති කිහිපයක තොරතුරු අදත් සංවර්ධන පුවත් විශේෂාංකේ. ඌව පර්ණගම මැතිවරණ කුට්ටාසයේ ගම්මා නාටක යාකිරණ මොරගොල්ල රහුපොළ මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම ආරම්භ කෙරුණා. රජයේ අතුරු මාර්ග සංවර්ධන ව්‍යාපෘති යටතේ ඉදිකරන මෙම මාර්ගය සඳහා වැය වන මුදල රුපියල් ලක්ෂ 5112ක්. ඌව පර්ණගම එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක ඌව පළාත් සභාවේ කෘෂිකර්ම වාරිමාර්ග අමාත්‍ය උපාලි සමරවීර මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. රුපියල් ලක්ෂ 750ක වියදමින් කැකිරාව නගරයේ ඉදිකරන පොදු වෙළඳපොළ සංකීර්ණයේ වැඩකටයුතු ආරම්භ කෙරුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී චන්තිම ගමගේ මහතා මෙම වැඩකටයුතු අධීක්ෂණය කළා. මීට අමතරව වෙළඳ කුටි 30ක්, රස්වීම් ශාලාවක් සහ කායවර්ධන මධ්‍යස්ථානයක් ඉදිකිරීම ආරම්භ කෙරුණා. අපිට අංග සම්පූර්ණ වෙළඳ සංකීර්ණයක් අද කැකිරාවට ලැබිලා තියෙනවා. වෙළඳ කුටි විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා අපේ ජනතාවට ලැබුණ ලොකු වරප්‍රසාදයක් තමයි මේ වෙළඳ සංකීර්ණය. අතරමඟ නතර වෙලා අසාධු ලේඛන ගත වෙලා තිබුණ අපේ වෙළඳ සංකීර්ණය නැවත ගොඩ ගන්න පුළුවන් උච්චයක් ගැන මම අපේ යහපාලන ආණ්ඩුවට විශ්වාසයෙන් කරනවා. ගම්පිරළිය වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතියකට අනුව රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ගල්කොළුව ගම බැදපාර සහ ඕවල වත්තපාර සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කෙරුණා. ඒ රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතාගේ ප්‍රධානත්වයෙන්. මීට අමතරව ජල ව්‍යාපෘති සහ බහුකාර්ය ගොඩනැගිලි ඉදිකිරීමද ආරම්භුණා. ඒ සඳහා රජයේ වැය කළ මුදල රුපියල් ලක්ෂ 700ක්. රත්තොට ප්‍රාදේශීය සභා විපක්ෂ නායක චමින්ද මනතුංග සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රී අතුල වික්‍රමනායක යන මහතුරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. වසර 20ක් තිස්සේ අබලන්ව පැවති අපේ මාර්ගය ගම්පෙරළිය වැඩසටහන යට සාදා දීම ගැන අපගේ ස්තුතිය ප්‍රණාමයක් පුද කර සිටිනවා. ඕලවත්ත පාර හදාගන්න බැරුව තිබුණා. අපේ මේ යහපාලන රජය යටතේ මේ පාර අද ප්‍රතිසංස්කරණය කිරීමට හැකි වුණා. ඒ අපිට ලොකු සතුටක්. කුරුණෑගල මැතිවරණ කොට්ටාසයේ ග්‍රාමීය මාර්ග පහක් සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කෙරුණා. රුපියල් ලක්ෂ 120ක වියදමින් සංවර්ධනය කෙරෙන මෙම මාර්ග පද්ධතියේ වැඩ කටයුතු ආරම්භ කෙරුණේ අමාත්‍ය එස්.පී. නවින්න මහතාගේ ප්‍රධානත්වයෙන්. කුඩල්පොළ තෙල්වත්ත මාර්ගය, පින්වල පිටිය ප්‍රධාන මාර්ගය, බමුණාවල ශාන්ති විහාරමාවත ඇතුළු මාර්ග කිහිපයක සංවර්ධන කටයුතු මෙසේ ආරම්භ කෙරුණේ. මෙම අවස්ථාවට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු සහ ප්‍රදේශවාසීන් පිරිසක් සහභාගී වුණා. හෙරොයින් ගිල මෙරටට පැමිණි පාකිස්තානු ජාතික පුද්ගලයෙකු සහ කාන්තාවක කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගැනුණා. පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයයි වැටලීම සිදු කළේ. මොවුන් පිටතට පැමිණීමේ පරයන්තයේදී කළ පරීක්ෂා කිරීමකදී හෙළිපැත්තේ හෙරොයින් අඩංගු ගුලි ගිල පැමිණ ඇති බවයි. ඒ අනුව ඔවුන් මීගමුව රෝහලට ඇතුළත් කෙරුණා. කාන්තාව ගිල තිබූ හෙරොයින් අඩංගු ගුලි 35ක් මෙවන විට පිටතට ගෙන තිබෙනවා. එහි බර ග්‍රෑම් 350ක් පමණ වන අතර වටිනාකම රුපියල් ලක්ෂ 42ක් පමණ වන බවයි පොලිසිය පවසන්නේ. සැකකරු ගිල ඇති හෙරොයින් මෙතෙක් පිටතට ගෙන නැහැ. සැකකරුවන් අද දිනෙහිදී මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින 7ක රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ. ITNFM ප්‍රවර්තන චාරිකාවේ වැඩසටහනක් මීගමුව නගරයේදී පැවැත්වුණා. ITN මාධ්‍යාලය සහ මහජන බැංකුව එක්වයි ප්‍රවර්තන චාරිකාව සංවිධානය කරන්නේ. ප්‍රේක්ෂකයන් වෙනුවෙන් විවිධ තරග හා ත්‍යාග ප්‍රදානයන්ද සිදු කෙරුණා. කෝපිකඩේ ශිල්පීන්ගේ සහභාගීත්වයෙන් විශේෂ ප්‍රසංගයක්ද පැවැත්ුණා. තරුණ යංග කොල්ලන්ට දෙන්නුනේ උපදෙස් තල්ුවක්. ප්‍රදේශවාසීන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. දුම්හිඳ දියලුම බඹරකන්ද යන දියැලේ ප්‍රසිද්ධියට පත්ව තිබුණද වැඩි සංචාරකයන් පිරිසකගේ අවධානය යොමු නොවූ තවත් දියැලේ මධ්‍යම කඳුකරයවට පිහිටා තිබෙනවා.
වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ බෝගහ කුඹුර අලවතුගොඩ පිහිටි දියවැටෙනා ඇල්ලද එවන් අවධානයට යොමු නොව තවත් සුන්දර තියැල්ලක්. කැප්පෙටිපොළ නගරයේ සිට බොරලන්ද මාර්ගයේ ගමන් කර බෝගහ කුඹුර නගරය පසු කර බොරලන්ද දෙසට කිලෝමීටරයක් පමණ ගමන් කර බෝගහ කුඹුර පොලිස් ස්ථානය අසලින් දකුණට හැරි කිරිදියල මාර්ගයේ කිලෝමීටර් 1මාරක් පමණ ගිය පසු මෙම සුන්දර දියැල්ල මුණ ගැසෙනවා. උමාවයේ පෝෂක ශාඛාවක් වන මෙම දියැල්ල පට්ටිපොළ රක්ෂිතයේ සිට ආරම්භ වී අලවතුගොඩ ගම්මානයට ඉහළින් පිහිටා ඇති උඩමාලේ කදුපන්තිය හරහා පැමිණ මෙම ගම්මානයේ ඉහළ ප්‍රදේශයෙන් සුන්දර දියැල්ලක් ලෙස කඩා හැලෙනවා. අඩි 150ක් පමණ උස දියැල්ල කඩා හැලෙන්නේ අධියර 3කින්. අධික සීතලකින් යුත් මෙම ඇල්ලේ ජලය ඉතා පැහැදිලි. දියැල්ලේ ඉහළ සිට ගල්තලාව දිගේ පහළට බැසීම ඉතා විනෝදජනක මෙන්ම අද්දකීම් රසක් ලැබිය හැකි අවස්ථාවක්. සංචාරකයන් අතර මෙතෙක් ප්‍රචලිත න වූ මෙම සුන්දර දියැල්ල නැරඹීමට පැමිණෙන ලෙසත් ආරාධනා කරන ප්‍රදේශවාසීන් පරිසර පද්ධතිය ආරක්ෂා කර දෙන ලෙසත් ඉල්ලා සිටිනවා. සංචාරකයන්ට විනෝද වෙන කට්ටිය අවිල්ල අපේකේ විනෝද වෙන්න කිසිම පරිසර හානියක් නොකර ලස්සන සුන්දරත්වය දැක ගන්න පුළුවන් ඔයාලට આવොත් ඉදිරි කාලයේදී මේක ප්‍රචලිත වෙලා සංචාරයන් හට විනෝද වීම සහ අත්දැකීමක් ලබා ගැනීමට සුදුසු තැනක් බවට පත් කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. දෙකසල හරිතපුර වැඩසටහන කිරිපත්කොඩ ප්‍රදේශයෙන් ආරම්භ වුණා. බස්නාහිර පළාත උතුර දිසා බහර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝඩ් මහතා ප්‍රමුඛ එම කාර්යාලයයි ඒ සංවිධාන කළේ. පොලිස් ස්ථාන 37ක නිලධාරීන් ඊට එක්ව සිටියා. පරිසර සංරක්ෂණය සහ පාරිසරික නීතිය බලාත්මක කිරීමේ ව්‍යාපෘතියක් ලෙසයි මේ ක්‍රියාත්මක කෙරුණේ. මේ යටතේ කිරිපත්කොඩ ශරීර සූතා මන්තේරුව අවට ප්‍රදේශය පිරිසිදු කිරීම සහ රුක් රෝපණය සිදු කෙරුණා. ප්‍රදේශයේ ව්‍යාපාරික ආයතනවල මෙන්ම කැලණිය සහ මහර ප්‍රාදේශීය සභාව පාදුක්ක අරුක්වත්ත ප්‍රදේශයේ සුපිරි වෙළඳසලකට ඇතුළු වූ දෙදෙනෙක් එහි භාණ්ඩ සොරකම් කරන ආකාරය CCTV කැමරාවක සටහන්ව තිබුණා. වෙළඳසල් හිමියා පාදුක්ක පොලිසියට පැමිණිලි කර තිබුණද මෙතෙක් කිසිවෙකු අතරංගුවට ගැනීමට පොලිසිය සමත් වී නැහැ. පාදුක්ක පොලිසිය පවසන්නේ වෙළඳසලෙහි තිබූ රුපියල් 5000ක මුදලක් ඇතුළු භාණ්ඩ වර්ග රැසක්ද සොරකම් කර ඇති බවයි. මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බවද පොලිසිය ප්‍රකාශ කළා. එක්සත් ජාතීන්ගේ ධරණීය සංවර්ධන ඉලක්ක ජය ගැනීමට පාසල් දේනියන්ත දායක විය යුතු බව එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත හැනා සිංහ මහත්මිය පැවසුවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 73වන සැමරුම වෙනුවෙන් කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ පැවති උත්සවයකදී ඒ මහත්මිය මේ බව සඳහන් කළේ. අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතාද මෙම අවස්ථාවට එක්ුණා. ෆෙයාවේ ගාලු සාහිත්‍ය උත්සවය ලබන වසරේ ජනවාරි 16 වනදා සිට 20 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. මෙම සාහිත්‍ය උත්සවයට විදේශ සාහිත්‍ය වේදින්ද සහභාගී වන බව කොළඹ පැවති මාධ්‍ය හමුවකදී හෙළිකිරුණා. මීට සමගාමීව දෙස් විදෙස් කලාකරුවන්ගේ කලා නිර්මාණ එළි දැක්වීමක්ද සිදු කෙරෙන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. ගුරු උපහාර උලෙලක් අඹතලයේ සමුත්‍රදේවි බාලිකා විදුහලේදී පැවැත්තුණා. විද්‍යාලයේ ශිෂ්‍ය නායිකාවන් එය සංවිධානය කර තිබුණා. දැනට සේවයේ නියුතු සහ විශ්‍රාමික ගුරුවරුන්ට මෙහිදී උපහාර පිරිනැමුණා. ගුරු පාදාභිවන්දනා යනුවෙන් නම් කර තිබූ මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේ හිටපු විදුහල්පතිනි වසන්තා පහන්කුඹුර මහත්මියයි. අනුරාධපුරය මිහින්තලය ප්‍රදේශයේ ජනතාව වකුගඩු රෝගෙන් මුදවා ගැනීමේ අරමුණෙන් ප්‍රතිආශෘති කරන ජලපද්ධතියක් ස්ථාපනය කර තිබෙනවා. ඒ සඳහා දායක වූවන්ට ඇගයීමේ උත්සවයක් මිහිඳු ආරණ්‍ය සේනාසනයේදී පැවැත්තුණා. ඒ සේනාසනාධිපති පූජ්‍ය මාරතුගොඩ සිරිනිවාස ස්වාමින් වහන්සේ ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. දෙහිවල ශ්‍රී සරණන්කර පාර සුභසාධක සංගමය සංවිධාන කළ වෛද්‍ය සායනයක් සරණන්කර ක්‍රීඩාංගණයේදී ඊයේ දවස පුරා පැවැත්තුණා. අක්ෂි සහ දන්ත සායනද ඊට අයත් වුණා. ස්වේච්ඡා සංවිධානවල සහයද මේට ලැබී තිබුණා. වෛද්‍ය සායනයේදී නිර්දේශ කළ ඖෂධ එම අවස්ථාවේම නොමිලේ ලබා දීමද සිදු කෙරුණා. දැන් අවධානය ක්‍රීඩා පුවතක් වෙත. සංචාරක එංගලන්ත කණ්ඩායම සමග හෙට පැවැත්වීමට නියමිත පන්දු බාර 20යි 20 තරගයේ සඳහා තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම බෙවන විට විශේෂ පුහුණු සැසියකට එක්ව සිටිනවා.
දෙරට අතර පැවති එක් දින ක්‍රිකට් තරඟාවලිය තරඟ තුනට එකක් ලෙස එංගලන්ත කණ්ඩායම ජය ගත්තා. කෙසේ වෙතත් අවසන් තරඟයේ ජය හිමි වුණේ ශ්‍රී ලංකා කණ්ඩායමටයි. මේ අනුව ජයග්‍රාහී මානසිකත්වයෙන් මෙම තරඟයට ශ්‍රී ලංකා කණ්ඩායම පිවිසෙනවා. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී රාත්‍රී තරඟයක් ලෙසයි එය හෙට පැවැත්වීමට නියමිතව ඇත්තේ. මෙම තරඟයට නම් කළ සංචිතේ අවසන් එක් දින තරඟයේ අර්ධශතක වාර්තා කළ පිතිකරුවන් 3 දෙනෙකු ඇතුළත් එමෙන්ම පන්දුවෙන් දස්කම් දැක්වූ ක්‍රීඩකින්ද සංචිතයට ඇතුළත්ව සිටිනවා. ශ්‍රී ලංකා කණ්ඩායම පිතිකරුවන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. තරඟයේ පන්දුවෙන් පන්දුව සජීව ගුවන්විදුලි විකාශය ගෙන එන්නේ ITN FM. මුළු තරඟයක් හොඳට සෙල්ලම් කරපු පළවෙනි අවස්ථාව මැද මාස 12 කින් ඉතර පස්සේ www.itnnews.lk